Boy Cafe. Right, අපි ලෑස්ති ඊළඟට යන්න තවත් segment එකකට. ලංකාවේ ගොඩක් අය විශේෂයෙන්ම මේ තාරුණ්‍ය ගොඩක් අය මිට කාලයකට කලින් එක සින්දුවක් මැත්තේ පුදුමාකාර විදියට ඒක හොයාගෙන ඒක කියන කෙනාට ආදරය කරන්න පටන් ගත්තා. විශේෂයෙන්ම මේ කොල්ලෝ එහෙම මේ සින්දුව හොයාගෙන ඇහුවා බොහොම උමනාවෙන්. ඒ සින්දුවත් එක්කම තමන්ගේ මේ මියුසිකල් ඉන්ඩස්ට්‍රි එකේ කරියර් එක ආරම්භ කරපු දැන් ලස්සන ගමනක් යන තාරුණ්‍ය ආදරය කරන අපි හැමෝම දන්න කියන රතු පාට නොවන හැබැයි රතු පාට නමක් තියෙන රාජමාලිගේ පරවියා රෙඩ් ආයු ගෝවන් රෙඩ් මොකද වෙන්නේ ඔය ඉන්නවා කියන්නේ මේ දවස්වල ඉතින් ප්‍රසංග වේදිකා පොඩක් පොඩක් පහත වැහලා තිබ්බා පෞගේ කාලෙ වෙච්ච දේවල් එක ඔව් වෙච්ච දේවල් එක දැන් යථාර්ථයට පත් වෙගෙන යනවා ඉතින් ඉදිරියට ඉදලා අති සාර්ථක වෙයි කියලා දැන් රාජමාලිගේ පරවියා සෝංග එකෙන් තමයි රෙඩ් එලියට එන්නේ නේද ඔව් කොහොමද ඒක සිද්ධ වෙන්නේ අපි දන්නවා විදේශගත වෙලා හිටිය කාලයක් ඊට පස්සේ ලංකාවට එනවා ආවට පස්සේ ලංකාවේ වෙන්න හිට්ම කැරක්ටර් එකක් වෙලා කොහොමද ඒක එකපාර වෙන්නේ ඒ ඇත්තට මම වායු සංගීත කණ්ඩායමේ සංගීත අයියා අපි ෂේන් කට්ටියත් එක්ක නිතර ගැවසුනේ නිතර ගැවසෙද්දී ওই සින්දුව මම සින්දු දෙක තුනක් රෙකෝඩ් කරගත්තා ඊට පස්සේ මම ඇවිල්ලා ඉස්සෙම ඇවිල්ලා මම ආයෙත් යන්න බලාගෙන ආවේ යන්න බලාගෙන ඇවිල්ලා සින්දුව මාත් එජයිනම අර මියුසික් බෑන්ස් වල හිටියා ඉතින් සංගීත රාස කරන හින්දා සින්දුවක් දෙයක් මම වොයිස් කරලා ඉන්න ගමන් ඇවිල්ලා සංගීතයට දාලා පෙන්නන දවසක් මේ සීල සින්දුව ඊට පස්සේ දාලා සින්දු තුනම දාලා පෙන්නනවා සින්දු තුනක් දාලා පෙන්නද්දි ඊට පස්සේ කෞෂාණ හිටියා කව්වා තමයි කිව්වේ කට්ටිය මෙහෙ අහගෙන ඉඳලා හිට කව්වා කිව්වා රෙඩයි ওই සින්දුව කරනවා කියලා මේ රාජමාලිගේ සින්දුව ඊට පස්සේ මම ගා මේක ඇයිද කියලා අනිවාර්යම කියනවා ওই සින්දුව කරනවා කො ඊට පස්සේ කට්ටියගේම අදහස් ටිකක් ගත්තා අදහස් ටික අරගෙන ඊට පස්සේ මම කල්පනා කරා මේක සාර්ථක වෙයි කියලා මට හිතුණා ඊට පස්සේ ඉතින් ලස්සන වීඩියෝ එකක් කරන්න ඕන නේද මාලින්ගට කතා කරලා ඒගොල්ලොත් එක ලොකු ෆිට් එකක් තියන් තමයි ආ ඉන්නේ. ඒ හින්දා තමයි ආ රාජමාලිගේ පරවියා වගේ ඉන්නේ. හරිද? එයා යන්න හිතන් ඉන්නේ ලෝකේ වටේ. ඒ කියන්නේ පාර්ලිමේන්තු යන්න හිතන් ඉන්නේ. යන්නේ කොහොමද? බූරුවෙක් ගෙවිද? ඒ කියන්නේ මහ ජනතාව ඡන්ද දෙන්න. ඒකත් හරි. අපේ පිටේ. අපේ පිටේ. එහෙමද? හැබැයි ඊට වැඩිය මොකක් කර තේරුමක් තියෙනවා ඒක නේද? ඒක සමාජ යථාර්ථයක් එක්ක එන තේරුමක් තියෙන තේරුමක්. ඒක ඕන දෙයකට ඇප්ලයි කරන්න පුළුවන්. මේ මං අහන්නමයි හිටියේ. දැන් රෙඩ් කියන නම දැන් මේ කවුද රෙඩ් උනේ කොහමද ඔයා එතන කිය මේ රෙඩ් කියන මට පොඩි කාලේ ඉඳන් මගේ ගමේ කියන්නේ මට රතු මහත්තයා කියලා කියන්නේ රතු මහත්තයා නේද පොඩි කාලේ නෑ නාවල මෙහෙම වැඩිපුර රතු වෙනවා ඊට සමහර ඊටුගා අම්මා හරි තාත්තා මෙහෙම පොඩි තුගා රතු වෙනවාද මන් දන්නේ නෑ ගොවරි මට පොඩි කාලේ ඉඳන් හැබැයි මෙහෙමත් කියනවා හැබැයි ඒක මගේ කලර් එකත් එක්ක නෙවෙන්න පුළුවන් මොකද මගේ තාත්තා කියන්නේ රතු මාමා රතු අයියා එහෙම ඒ කට්ටිය කියන්නේ මගේ අම්මට කියන්නේ රතු රතු නැන්දා රතු මම්මා රතු අක්කා එහෙම තමයි කියන්නේ මාසකම රතු කුඩියක් කියන දේ ලයිවක් කරේ නෑ මේකක් නෙමෙයි තියන්නේ ඉතින් එතකොට මටත් ඒක අර මං හිතන්නේ ඒගොල්ලන්ගෙන් එන ඉඳන් මට කන්ටිනියු වෙන්නේ රතු පුතා කියලා ඊට පස්සේ මට ගමේ කට රතු මහත්තයා කිව්වා ඊට පස්සේ ඒක රතු වුණා මං හැමතිස්සම කියනවා මහත්තයා එක ටික කාලයක් ඇදි අර කරන වැඩ අතරේ මහත්තයා ගැටි නැතුව ගියා ඊට පස්සේ රතු කරපු වැඩත් එක මහත්තයා කියන්නේ දරුව ගියා මහත්තයා කියන්නේ දරුව ගියා ඊට පස්සේ රතු වුණා ඊට පස්සේ මගේ යාළුවෙක් හිටියා මගේ හොඳ යාළුවෙක් යාළුව තමයි දැන් අවුරුදු බර ගන්න උඩදී මට රෙඩා කියලා කතා කරේ ඒ රෙඩා කියන එක ඊට පස්සේ මුළු වටේටම ගිහිල්ලා අන්තිමට මේ අපේ කලාපීල්ලේ කට්ටියට මම ඒගොල්ලන් අඳුර ගත්තා ඊට පස්සේ නම රෙඩා පොට්ටුනා වගේ පොට්ටුනා වගේ එතකොට මේ වාගේ නම නම දිනේෂ් චින්තක ෆිනෑන්ඩෝ ෆිනෑන්ඩෝ ළඟම අපිත් ෆිනෑන්ඩෝ අපිත් ෆිනෑන්ඩෝ නැද්ද හැබැයි මුළු ලංකාවම රෙඩා විදියට තමයි රෙඩ් විදියට තමයි ආදරය කරන්නේ මේ රාජමාලිගේ සමගයෙන් පස්සේ අපි දැක්කා මේ තවත් ලස්සන සොංග්ස් කීපයක් කරනවා එතෙන් එහාට වාගේ කොහමද කැරිය එක බිල්ඩ් අප් කරේ ඔව් ඇත්තටම දැන් රාජමාලිගෙන් පස්සේ මේ ඒ වගේ රකේ දැන් අපි මං කර කොච්චි කරලා වගේ ඉන්නේ හිච්චි හිච්චිනගේ කව කොහෙද ඉන්නේ ඒ හිච්චිනග හිච්චිනග කියලා හොයනවා තමයි හිච්චිනගේ කරා ඊට පස්සේ කරා මගේ ප්‍රේම සුදා ඊට පස්සේ තව සින්දුවක් කරා මගේ හුරුතල අක්කා කියලා මගේ අක්කා කෙනෙක්ට ආදරය කරන පොඩි සීන් එකක් ඒක හුරුතල අක්කා ඒ කියන්නේ ලියපු කෙනාගේ අත්දැකීමද රෙඩාගේ අත්දැකීමද දැන් නේ පොඩි පොඩි මල්ලි කෙනෙක් තමයි අත ලිව්වේ අත තමයි මන්ද මෙයාගේ අත්දැකීම ආ එහෙනම් මල්ලි වෙන්නේ නැති පොඩි මල්ලි කෙනෙක් නේ ඔව් අතන ඒ සින්දුව සෑන්ඩ් ඒ කියන්නේ ඕපන් මේ
ප්‍රසංගවේදී ගාවේ ලොකු ඉල්ලුමක් තියෙනවා. ස්ටේජ් එක ආවට ගියාම පල්ලෙහ නම් කියන රාජමාලි කොමත් ඉල්ලනෝනේ. පීටර්ස් කියන අනිවාර්යෙන් රෙඩ් අය එක මගේ හුරුතල්ලක ගහන්න ඕනේ කියලා කියනවා. ඉතින් අනිවාර්යෙන් ලොකු ඉල්ලුමක් තියෙන සින්දුවර. ඊට මෑතක කරා තව සින්දුවක් ජෝතිපාල මහත්මයාගේ සින්දු 24ක් එකට එකතු කරලා. දොළොස් මහේ කියලා. ඒක ජෝතිපාල මහත්මයාගේ සින්දු කැටි වෙච්ච 24ක් වචන කියන්නේ වචන 24ක් තමයි එකතු කරලා ගහලා දෙන සින්දුව. ඒක පොඩ්ඩක් නැගලා යනවා. ඉතින් තව අලුත් අලුත් සින්දු කරලා තිනවා. බලමු මොකද ගත්තද කියලා. ප්‍රසංග වේදිකාවම ටාගට් කරමින් තමයි වා සින්දු කරන්නේ. හිතෙන්නේ නැද්ද මේ ලස්සන ආදර කතාවක්? ආදරේ මුමුණන්, ආදරේ වෑහෙන, ආදරේ දෝර ගන්න සින්දුවක් එම කරන්නේ මෙතන. ඇත්තටම රසය මෙහෙමයි. මම ඇත්තටම ඉස්සර මියුසික් බෑන්ඩ් වල ඉද්දි එක සින්දුවක් කියන්නේ බෑනේ. බයිලා ටයිප් කියන්නත් බෑ, අරව කියන්නත් බෑ. මොකද මම අපේ ඒ කාලේ බෑන්ඩ් එක හිටපු නිත්‍ය ගායන ශිල්පියා. ඒත් හැම සින්දුවක්ම කියනවා. හැම සින්දුවක්ම කියනවා. ඊට පස්සේ මම දැන් ආවේ රාජමාලිගෙන් හින්දා ඊට පස්සේ මම කරා තව ඇත්තටම සින්දුවක් කරා වීණ සංගණාවේ කියලා ලස්සන සින්දුවක් කරලා තියෙනවා. ඒක YFM එකේ විතර නෙවෙයි. ඒක සිනා හරිම ලස්සනයි. ඒක දැන් අර දැන් මිනිස්සු කරන මට හිතෙනවා මාව බලාපොරොත්තු වෙන්නේ අර ටයිප් එකෙන් නේ. ඒ කියන්නේ නිකන් හිච්චිනගේ රාජමාලිගේ ඒ වගේ කරා. මම හිතන්නේ මම හිතනවා මම දන්නේ කොහොමද කියලා. දැන් මේ ළඟදිත් මම නුවර දැන් ජීවිතේ ෂෝ එකටදී මායි තව යාළු දෙකක් දාගෙන ඇද්දි මේකල්ල කිව්ව දැන් අතට මුදු තරංග අපි ෂෝ කරගියේ. යද්දි කිව්ව මේ වදෙල්ල මේ රෙඩ අතට හරකින් ලස්සන සින්දුන ඔක කරමුකෝ මේ කරන්න ඕනේ කියලා. මම කිව්වා වීඩියෝ එක තාම කරේ නෑ. කරලා දාන්න ඕනේ කියලා. එහෙම දෙයක් තියෙනවා මන්දර මිනිස්සු බලාපොරොත්තු වෙන දේ මොකක්ද කියලා. ඒ අනුව තමයි දැන් දෙන්න ඕනේ. රෙඩා කියලා කියන්නේ රෙඩ් කියලා කියන්නේ සතුටින් ඉන්න කෙනෙක්ද හැමතිස්සෙම? අනිවාර්යෙන්. හිනාවල ඉන්නේ. අනිවාර්යෙන්. ප්‍රශ්නයක් ආවොත් කොහොමද විසඳන්නේ? අතම මෙහෙමයි ප්‍රශ්නයක් ආවොත් එහෙම ප්‍රශ්න ගැන මම ප්‍රශ්නේ දෙනවා. පටස් ගාලා ප්‍රශ්නේ දෙනවා. හැබැයි ඒ වගේම ප්‍රශ්නෙට ගිහිල්ලා මට විනාඩියක් දෙකක් මාව රත් වෙයි මොන හරි දෙයක් වෙයි සිංගාදී කොහේ වරයි. ඒකට කේන්ති යනවාද? අර අර තමයි කේන්ති යනවා. කේන්ති යනවා. මේම ගියා මේම ගියා මේම ගියා ඉවරයි. මේ ඉන්ඩස්ට්‍රි එකේ කාට හරි බැනලා තියෙනවද? ඔව්. එතකොට මේ ඉන්ඩස්ට්‍රි එකේ කට්ටිය වාගේ කකුලෙන් ඇදලා තියෙනවද? අනිවාර්යෙන් ගොඩාක් අදිනවා. මට අදාල නැහැ. තාමත් එහෙමයි අදාල නැහැ. එහෙමයි. ඒ කියන්නේ ගොඩක් අය කකුල දුර කට්ටිය නෙමෙයි ළඟ කට්ටිය තමයි. වැඩිපුර ළඟ කට්ටිය. ළඟ කට්ටිය තමයි කකුල නැහැ. ඒ ආසාවට වෙන්න තමයි. ඔව් මට අදාල නැහැ. ඒ කියන්නේ අර හොඳයි මගේ ළඟ ෆිට් එක මගේ යාළුවා බොක්ක කෙනෙක්. අනිවාර්යෙන්. එහෙම තමයි. අම්මෝ එහෙම තමයි. මම ඉඳන් ගිනු කට්ටිය. එහෙමයි. දැන් ඒ අමතක කරොත් ඔයාගේ ඇත්තම බොක්කේ කියලා කියන්නේ බොක්කේ යාළුවා කියන්නේ ඔව්. ඒ කියන්නේ හදවතේ ඉන්නේ යාළුවෝ. මේ ඉන්ඩස්ට්‍රි එකේ කවුද ඉන්නේ? ඉන්න ගොඩක් ඉන්නවා. ඒතර ඒ කියන්නේ රකියා කිම් මන්ද කිව්වත් නම් කියන්න බෑ. ඒතර මොකද ඒක ගොඩක් කටිනමයි. තරහ වෙනවා. ඔව්. ඒ එහෙම කිව්වත් මොකද එක්කෙනෙක් ගැන නමක් මිස් වුණොත් ඔව් නමක් මිස් වුණොත් එහෙම බොක්කෝල් පුණු වෙනවා. එකට ගෑවම බොක්ක වෙනස් කියලා කියනවා. අනිවාර්ය අනිවාර්ය ඊට පස්සේ. ඔව් ඒක. ඊළඟට මේ දැන් රෙඩා ඉස්සෙල්ලම මේ මියුසිකල් ඉන්ඩස්ට්‍රි එකට එන්නේ. මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකට එන්නේ බෑන්ඩ්ස් වලින් කිව්වා. ඔව් බෑන්ඩ් වලින්. මොනවද මොන වගේ බෑන්ඩ්ස් වලද හිටියේ? අතර එක බෑන්ඩ් එකක් තමයි හිටියේ. එක බෑන්ඩ් එකට අවුරුදු ගන්න මම කොහේ බෑන්ඩ් එක නම? ඒකත් ඇල ඒකත් කියන්නේ ඒකේ නමත් ඇල රෙඩ් රෙඩ් ඇරෝස්. රෙඩ් ඇරෝස්. රෙඩ් ඇරෝස්. ආ රෙඩ් ඇරෝස් කියලා මේ බෑන්ඩ් එක මගේ ගමේ අපේ කොහේ ගම? මේ රාගව. රාගව බෑන්ඩ් එක. මේ රෙඩ් ඇරෝස් තමයි නම. ඒක නම මම නෙමෙයි මම බෑන්ඩ් එක සිං කරන්න ගියා විතරයි. ඒ නමත් වෙලාවට දාලා තිබ්බ රෙඩ් කියලා. රෙඩ් ඇරෝස්. ඔව් ඒක. අම්මා රෙඩ්, තාත්තා රෙඩ්, අම්මා හැන්දා රෙඩ්, බාප්පා රෙඩ්. දැන් වාගෙන් ඊළඟ පරම්පරාව බෑන්ඩ් එක රෙඩ්ද? නැහැ, තාම නෑ. මම දුවයි පුතා ඉන්නවා මට. දුවයි පුතා හිටියට මේ කටේ රෙඩ් නෑ. ඒ කටේ රෙඩ් කියලා ඉන්නේ. ඒක ආසයිද රෙඩ් කියලා. දැන් පුතාට මේ පොඩක් කොලෙජ් එකේ කටේ එහෙම රෙඩා කියලා කතා කරනවා කියලා යනවා පොඩක් යනවා. චූටි දෙයක්. අවු කොල්ලා කැමති දෙයකට නැද්ද? දන්නේ නෑ මම කොහොමද කියලා. සාමාන්‍ය මගේ ටී ප්‍රෝග්‍රෑම් එකක් බැලෙන්නේ නෑ. මේ යද්දි සාමිතී ඒගොල්ලන්ට ඇත්තට ඒක ඉන්ට්‍රස්ට්. ඊට වඩා වැඩ තියෙනවා. ඔව් ඉන්ට්‍රස්ට් ඇති වෙදි. රෙඩා එක ගොඩක් දේවල් කතා කරා. දැන් මම දන්නා මේ රෙඩා ස්පෝටි කැරක්ටර් එකක් වෙලා මේ මෙතන සෙල්ලම් කරනවා. දැන් ඉස්කෝලේ කාලේ සෙල්ලම් කරාද ක්‍රිකට් ගහුවා? ඔව් මම කොලෙජ් යන කාලේ මම පාසල කනන දීමසල විද්‍යාලේ මම ගොඩක් ගරු කරන ගොඩක් ආදරය කරන තැනක්. හරිම ආසයෙන් තාමත් පාසලෙන් අයින් වෙලා අවුරුදු ගාණක් තිස්සේ නම් තාම පාසල සම්බන්ධ වැඩ කටයුතු ඉදෙනවා. මං හිතේ පාසල අයින් වෙලා තාමත් මං ඉස්කෝලේ යනවා. තාම යන ඇත්තටම ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ යනවා. ඒ කාලේට වඩා තාම යනවා. ඒ කාලේ මොකද ඔබගේ ඉන්න ඕල් බොයිස් ඇසෝෂියේෂන් එකේ අර කමිටි එකේ ඉන්නේ ඉඳලා ඒ සම්බන්ධ වැඩ කටයුතු ගොඩාක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධ ඉතින් හැමතිස්සෙම යනවා එනවා. කොලෙජ් යන කාලේ මං ක්‍රිකට් ගහුවා ඉතාලි ටික කාලෙයි. මම ඇත්තට කොලෙජ් යන කාලේ මම ගහුවේ ෆුට්බෝල්. මම ක්‍රීඩා ෆුට්බෝල්. ඊට පස්සේ මං ක්‍රිකට් වලට ගොඩක් ආදරය කරා. මොකද අපේ ශ්‍රී ලංකන් ටීම් එක දන්නවනේ හිටන ශ්‍රී ලංකන් ටීම් එක දැක්කම ඉතින් ගොඩාක් ආස හිතුණා. ආසම තමයි මේ ක්‍රිකට් එකට පොඩ්ඩක් සබ්ජෙක්ට් එක බැස්සේ. ඉතින් මේක මගේ දැන් උඩේ සෙන්සුරාද මම ක්‍රිකට් අකඩමියක් කරනවා යනවා. ක්‍රිකට් අකඩමියක මම කෝච්චස්ල් දෙන්නේ පෙනෙම ඉන්නවා. ඒකල දාලා කරගෙන යනවා. ඊට අවුරුදු 9 ඉඳන් අවුරුදු 17 යන ළමයි කට්ටිය ඉන්නවා. සෑහෙන දෙයක් ප්‍රැක්ටිස් කරන මෙතන එනවා. මැටින් එක තියෙනවා, ඇස්ට්‍රෝ එක තියෙනවා, බෝලින් මැෂින් තියෙනවා, කොන්ක්‍රීට් එක තියෙනවා. ඕන එකකට වෙයිලා ඕනි ශ්‍රී ලංකාවේ තමන්ගේ දක්ෂතාවය
උඩට ගන්න හදන chance එක දීලා තියෙනවා මෙතන. හරි. දැන් රෙඩාගේ ඊළඟ plans මොනවද? දැන් විශේෂයෙන්ම ලංකාවේ youth එකේ ගොඩක් අය මේ වෙලාවේ බලාගෙන ඉන්නවා. රෙඩා ඊළඟට මොකද්ද කරන්නේ? ඒගොල්ලන්ට කියන්න පුළුවන් වාට දැන් කෙලින්. ඔව් අතන රකියා මේ සුන්දර වැඩක් කරන්න සුන්දර වැඩවල් තුනක් කරලා තියෙනවා. සුන්දර වැඩවල් සුන්දර සුන්දර කියන්නේ මට සුන්දරයි. මම දන්නේ කට්ටියට කොහොමද කියලා. අතන අපි ෆ්ලෑෂ් බෑක් රොෂාන් අයියා රාජමාලිගේ දෙක සින්දුව නිර්මාණය කරලා තිනවා. ඒක තාම ඒක කරෙත් නැහැ. ඒක එතකොට දැන් ඒ කවුද? දැන් අර රාජමාලිගේ පරවියා. ඔව්. මේ කවුද? මේක තේන තිය සම්බන්ධ වෙන එකක් තමයි. මේ සම්බන්ධ රාජමාලිගේ පරවියා දෙක. රාජමාලිගේ පරවියා දෙක. ඒක රාජමාලිගේ දැන් පරවියා දැන් සතුටික ඔක්කොම ලොකුයි කියලා සීන් එකක් කරලා තිනවා රොෂාන් අයියා. එහෙම සීන් එකක් යන්නේ. मगे सिंधु इकट्ठे मल्ले सिंधु मगे मगे पल लिरीक्स मटम अत्रम बोम ब्लास्ट दवा दिखा लीवे लियाल पोड़ पोटी वचन मारूर इकट्ठे मल्ले सपन इकावागे इकट्ठे दीवन जाति भेद कुल मल अट वैडकने සැපට ඉන්න අපි කවුරුත් නොමැරි ඉන්නේ නේ. ඒක තමයි සින්දුව. මේකේ මෙලඩියත් එක්කම කියමු එක පාර. එකට ඉඳිලා මල්ලියේ සැපක් ගනිල්ලා. එක වගේ එකට ඉඳලා තුනු වෙයල්ලා. ජාති බේත කුල මල නම් අපිට වැඩක් නැහැ. සැපට ඉන්න අපි කවුරුත් නොමැරි ඉන්නේ නේ. එකට ඉඳිලා එන්නේ තමයි අනිත් සින්දුව. හරි එමනම් ඉතින් රෙඩාව හම්බෙන්න අපි ආවා ගොඩක් දේවල් කතා කළා. අතන කාලෙකින් මේ රෙඩාගෙන තොරතුරක් හොයාගෙන බැරි වෙච්ච හින්දා තමයි يعني අපි නිකන් කතා කරේවත් නැහැ නේ. ඒක තමයි අපි හොයාගෙන ආවේ. Thank you very much bro. Okay. පිළිවෙල දෙයිවා. 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 මේක මේක ඔක්කොම අනිවාර්ය අනිවාර්ය. ඔක්කොම සෙට් කරලා මොනවද ඔයාලට කියන්න තියෙන්නේ මේ අද දවස ගැන. අතන ගොඩක් ස්තුතියි. ඔව් ගොඩක් ස්තුතියි. වයි කැෆේ අපේ රකියා කින් ඒ වගේ ක්‍රූ එකට ගොඩක් ස්තුතියි. මොකද මගේම ඇකඩමියට ඇවිල්ලා ඕගොල්ලෝ ඇවිල්ලා සීල් දෙනා මගේ අතට ක්‍රීඩා කරන වෙලාව මේක. මේ සුන්දර තැනක්. ගොඩක් ස්තුතියි. ඕගොල්ලෝ ඇවිල්ලා මේ වගේ සුන්දර තැනක් ඇවිල්ලා ලස්සන वाई कैफे प्रोग्राम में कराट सीरू दिन जय जय वेवा जय वेवा वाई कैफे।